වසර 50කට පෙර ඉතිහාසයේ දිනක සුනිල් ශ්‍රියානන්දයන්ගේ අස්සකුඩුන් වේදිකා නාට්‍යයෙන් සිය රංග ප්‍රතිභාව අවදි කළ මොහු නමින් ආචාර්ය ජයලත් මනෝරත්න නම් වන්නේය. ඉක්බිති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පේමතෝ ජයති සෝකෝහි උද්දාල බමුණාගේ රංග වේශයෙන් වේදිකාව උද්දාම කිරීමට මනෝරත්නයන්ට හැකිවිය. එය ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය වංශ කතාවේ තවත් එක් පුරාවෘත්තයක පළමු සුබ ලකුණ විය. සියලු කලාවන්හි ආතරණීය ආමන්ත්‍රණ පදයේ ලෙස මනෝ යන නාමය වර්ණ ගෙන්නේ ඉන් අනතුරුවයි. සාහිත්‍ය සහ කලා ශාස්ත්‍රයේ පිළිබඳ ගත්තොත් නිර්මාණ කටයුතු අතින් මගේ ජීවිතේ වැඩි කාලයක් ගෙවිලා තියෙන්නේ වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන්. මම ටිකක් කල්පනා කරලා බලනකොට ආපසු හැරි මගේ ගුරුවරු මතක් වෙනවා. පළවෙනි ගුරුවරයා තමයි මගේ ගම දෙහිපේ පිටිසර ගම්බද ගම. මේකේ මේ අවුරුදු කාලෙට මට මතකයි සොකරි කිඳුරු වගේ ගැමිණාට කරද්දි කවුරු වැඩිහිටියෙක් ඇවිල්ලා මට වඩා ඉතා විශාල කෝඩ් බෑයක් මට අන්දෝලා පුතේ මොනවා හරි කරපන් කිව්වා. ඒක තමයි පළවෙනි පාඩම. ඒ මොනවා හරි කරපන් කියන එක තමයි තාම මේ කරමින් ඉන්නේ. එකතකින් පෙරදින විශ්වවිද්‍යාලයේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් සරච්චන්ද්‍ර මහාචාර්යතුමා මුණ ගැසීම, එතුමා යටතේ සිංහල සාහිත්‍යය සහ භාෂාව හැදෑරීම, ඒත් එක්කව නාට්‍ය කලාවට පා තැබීම. 1969 පේමතෝ ජයති සෝකෝ මහාචාර්ය සරච්චන්ද්‍රන්ගේ අලුත්ම නාට්‍යයේ ප්‍රධාන භූමිකාව උද්දාල බමුණාගේ භූමිකාව රඟපාන්න මට වාසනාව ලැබුණා. නිකමට කල්පනා කරලා බැලුවොත් ඒ 1969 දැන් අද 2019 අවුරුදු 50ක් අඩසිය වසක් ඇඟහිරි වැටෙනවා. තාමත් නාට්‍ය වේදිකාවේ ඔය කරක් ගහමින් ඉන්නවා. මම හිතන්නේ මේ අවුරුදු 50 තුළම මා කරේ නාට්‍යයට වඩා ජීවිතයේ හැදෑරීම. නාට්‍ය කියලා කියන්නේ ජීවිතේ, ජීවිතය කියලා කියන්නේ නාට්‍යය. ආචාර්ය ඔගස්ටෝ බෝවල්ගේ වචන. මම හිතනවා මේ අතරිනුත් මේ අවුරුදු 50 අතරිනුත් වැඩි කාලයක් ගෙවලා තියෙන්නේ නාට්‍ය වේදිකාවට වඩා නාට්‍ය බස් එක. නාට්‍ය බස් එක තමයි අපේ ජීවිතය හැඩගැස්සෙන්නේ, අපේ ජීවිතයට විනයක් එකතු කළේ, අපේ ජීවිතයේ රංග කලාව ඉදිරියට ගෙන ගියේ. මොකද මේක ඇතුලේ පුදුමාකාර වාද විවාද, තර්ක විතර්ක, ඉගෙනීම්, නොයෙකුත් දේශපාලන මත ගැටුම්, නාට්‍ය කලාවේ විවිධ ඉසව් පිළිබඳ දේශන, මේ හැම දෙයක්ම තිබුණා. ඉතින් අපි හැමදාමත් නාට්‍ය බස් එකට ගොඩ වෙන පුද්ගලයා නෙවෙයි නාට්‍ය බස් එකෙන් බහින්නේ. අලුත් මතවාදයක්, අලුත් දැනුමක් එකතු කරගෙන. වේදිකාවේ අඩසිය වසක රංග ප්‍රතිභාව නැවත සිහිකැඳවන මනමේ සිංහබාහු තලමල පිපිලා අන්දරේලා ගුරුතරුව බූරුවා මහත්තයා සඳකිර කනේරුමල් ලෝකයේ තනියාය මහකිරිතඹ දිත්ව පුත්‍ර සමාගම මායාදේවි දිවස් හෙළනු මැන ඔත්තුකාරයා වැනි නිර්මාණ තුල සිටි මනෝරත්නයන් සිය මුද්‍රාව ශ්‍රී ලාංකේය කලා මාත්‍යන් තුල පමණක් නොව විදේශීය රංග භූමිය තුලද සටහන් කර ඇත. අභිමන් ලැබ ඇත. ඉතින් මේ අවුරුදු 50 ඇතුළත අපි නාට්‍ය මාධ්‍යයේ මගින් යම් යම් දේවල්, යම් යම් අදහස්, මතවාද, මිනිසුන් පිළිබඳ, ජීවිතය පිළිබඳ, මානව සමාජදා පිළිබඳ යම් යම් කරුණු අපේ පුරවැසියන්ට නැත්නම් රසිකයන්ට ප්‍රදානය කළා. මේ වෙනුවෙන් අපිට පහුගිය වසර ගණනාව තුළම නොයෙකුත් ආයතනවලින් රජයේ මගින් විවිධ ආකාරයේ සම්මාන, සත්කාර පිරිනමලා තියෙනවා. ඉතින් මේක එක්තරා විදිහක ධෛර්යයක් ඉදිරියට යන්න තමන්ව අගය කිරීම පිළිබඳ අපට සතුටක් දැනෙනවා. මේ අතරිනුත් මගේ සිත වඩා සතුටටපත් කරන කාරණාවක් උනේ පසුගිය වසරකදී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණු ජාත්‍යන්තර සිනමා පට උළෙලකදී මට ලැබුණු හොඳම නළුවාට හිමි සම්මානය. මෙය සරත් ධර්මසිරිගේ සූවිසි විවරණ කියන චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන ගණිතසාර ගුරුන්නාන්සේ වෙනුවෙන් පිරිනැමුණු සම්මානය. ඉතින් දැන් අපි අත්දැකීම් වලින් විතරක් නෙවෙයි
වයසිනුත් වියපත්වන උදවිය. මේ වගේ අවස්ථාවක රජයේ මැදිහත් වීමෙන් රටක සංස්කෘතික අමාත්‍යාංශය මැදිහත් වීමෙන් අපට ප්‍රදානය කරන මේ සම්මානය මා හිතනවා වඩාත් වටිනවා. අපි අගය කිරීමකට ලක් කළා යන සතුට අපට ලං කරවනවා. ඒ නිසාම වයස වියපත් බව අමතක කළා තවත් වැඩ කරන්නට අපි පොළඹනවා. ඒව තමයි මිනිස්සු මරණකල් වැඩ කරනවා. අපිත් උත්සාහ කරලා බලමු. රිදී තිරයේද පරිසමාප්ත අර්ථයෙන්ම රංගදරයෙකු වූ මනෝරත්නයන් හඳයා මංගල තෑක්ක සුදු කළු සහ අළු සූර්යාරණ සමනල තටු ගෝල් උමයංගනා හෝකාන පොකුණ වැනි සෙලුලොයිඩ් පටවලට තම ජීවය එක්කලේය. විටක කවියෙක් ගේයපද රචකයෙක් ලේඛකයෙක් ටෙලිනාට්‍ය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරේ රංගන ශිල්පියෙක් නිෂ්පාදකවරයෙක් බාහිර කතිකාචාර්යවරයෙක් ලෙස පමණක් නොව සකල කලාවන් පිළිබඳව දැනුමෙන් සන්නද්ධ විද්වතෙකි. ඉතින් හරියටම මීට අඩ සියවසකට පෙර අප මුල්ලතාවට පා තැබූ නාට්‍ය වේදිකාවට වඩා අද නාට්‍ය වේදිකාවේ බොහෝ වෙනස්කම් දකින්න පුළුවන්. නාට්‍ය වේදිකාව විතරක් නෙවෙයි මේ අර්ධ සතවර්ෂය තුළ මිනිසා සමාජය ඇඳුම් පැළඳුම් විලාසිතා සිතුවිලි පරිකල්පන ශක්තියන් චින්තනයන් මේ හැම දෙයක්ම වෙනස් වෙලා. නමුත් වාසනාවකට අද අපිට සතුට වෙන්න පුළුවන් කරුණු ගණනාවක් අපේ සිංහල වේදිකා නාට්‍ය කලාව තුළ ඉතිරි තිබෙනවා. පළමුවෙන්ම කියන්න ඕනේ අද පා තබන තරුණ පරපුර මේ මාධ්‍ය ගැන හදාරමින් ඒ වගේම ජීවිතය ගැන හදාරමින් ඔවුන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ අදහස ප්‍රදානය කරනවා. නාට්‍ය කලාව ඔස්සේ නොයෙකුත් අතුවිති සොයමින් ලෝකයේ තිබෙන විවිධ ශෛලීන් උකහා ගනිමින් තමන්ගේම පරිකල්පන ශක්තිය යොමු කරමින් මේක අපිට සතුටක්. මා හිතනවා අනාගත සිංහල වේදිකා නාට්‍යයේ වඩා සුබදායකත්වයකට එළඹෙවි කියලා. සියලු කලාවන් තුළ ප්‍රතිහාර පාන ආචාර්ය ජලත් මනෝරත්නයන් හට 2019 රාජ්‍ය නාට්‍ය උළෙල තුළ අභිමන් දැක්වීමට ලැබීමද උළෙලට අභිමානයකි.